namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa buddhaṃ saraṇaṃ gacchāmi dhammaṃ saraṇaṃ gacchāmi saṅghaṃ saraṇaṃ gacchāmi dutiyampi buddhaṃ saraṇaṃ gacchāmi dutiyampi dhammaṃ saraṇaṃ gacchāmi dutiyampi saṅghaṃ saraṇaṃ gacchāmi tatiyampi buddhaṃ saraṇaṃ gacchāmi tatiyampi dhammaṃ saraṇaṃ gacchāmi tatiyampi saṅghaṃ saraṇaṃ gacchāmi sādu 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 පන්සිල් සමාදන් වෙන්න කියන්න මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි මත් පැන්හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිතව මාගේ මේ සීලය මම ආරක්ෂා කරගනිමි සාදු 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 නමෝ බුද්ධාය නමෝ බුද්ධාය සිංහ දරුවනි අපිට කවුරු හරි බැන්නොත් අපිට මොකද වෙන්නේ තරහ යනවා නේද එතකොට අපි ගොඩක් කේවට ආශා කරනවා ආසයිනේ නේ ගොඩාක් කේවට ආසයි ඊළඟට අපිව රවට්ටන්නත් පුළුවන් පුළුවන්ද බෑද පුංචි ටොපියක් හරි මොනා හරි දීලා අපි රවට්ටන්න බෑද රවට්ටන්නත් පුළුවන් නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ගුණයක් තියෙනවා අරහං කියලා මොකද්ද අරහං කියලා ඒ කියන්නේ ඇයි අරහං කියන්නේ බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේට රාගය නැහැ රාගය කියන්නේ ආශාව ඊළඟට බුදුරජාණන් වහන්සේට තරහ යන්නේත් නැහැ ද්වේෂය නැහැ ඊළඟට බුදුරජාණන් වහන්සේව රවට්ටන්න බෑ මෝහය නැහැ ඒ නිසා බුදුරජාණන්සිට මොකද්ද කියන්නේ අරහං කියලා කියනවා එතකොට අපේ බුදුරජාණන් වහන්සේ ඒ රාග ද්වේෂ මෝහ දුරු කළා ඒ දුරු කළ නිසා තමයි අරහං කියන්නේ බුදුරජාණන් වහන්සේ දවසක්
සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා රජගහ නුවර ඔයාලා අහලා තියෙනව නේද? ඉන්දියාවේ ওই රජගහ නුවර දවසක් පාරක වඩිනවා. රහතන් වහන්සේලා පිරිවරාගෙන. එතකොට විශාල ශරීරයක් තිබුණු කෙනෙක් විශාල හස්ති රාජී රාකල දහසක් බීලා මොදෙටම මත් වෙලා බුදුරජාණන් වහන්සේ ඉන්න දිශාවට ආවා. කොට දාවේ බුදුරජාණන් වහන්සේ වඩින මාර්ගේ. එයා ඉස්සරහට ආපු අයට මොකද කළේ එයා? ඈ? ඔක්කොටම ගහලා මෙරුවා. එතකොට එදා ඒ බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් ආනන්ද ස්වාමීන් වහන්සේත් වැඩි. ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද්ද කල්පනා කරේ? මගේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මං ජීවිතේ පූජා කරනවා කියලා ඉස්සරහට ආවා. එතකොට බුදුරජාණන්සේ ආනන්දිය පිටිපස්සට වෙන්න කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ පිටිපස්සට ගලා. එතකොට රාග ද්වේෂ මෝහ තිබුණු කෙනෙක් නම් හොඳටම බය වෙනවා. ඇයි දැන් මාව මරයි කියලා. නේ? අපි ඉස්සරහට ආවොත් එහෙම අපි බය වෙලා කලන්ති හැදිලා නේද? බුදුරජාණන් වහන්සේට එහෙම වුණේ නැහැ. ඒ ඇයි? බුදුරජාණන් වහන්සේ රාගය දුරු කළා, දේශය දුරු කළා හිටියා, මෝහය දුරු කළා හිටියා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ කවුරුත් නිසා රැවටුනේ නැහැ. උතුම් නිවන අවබෝධ කළා. දැන් අපි ආශයි අපි ලස්සන ලස්සන දේවල් වලට ආස කරනවානේ. කඩේකට ගියොත් එහෙම දකින් හැම එකක්ම අපිට ඕනේ. අරගෙන දුන්න නැත්නම් මොකද කරන්නේ අපි? ඈ? අඬනවා. අඬලා හරි ගන්නවානේ. එතකොට අපි කොච්චර ගත්තත් අපිට ඇති වෙනවද? අපිට ඇති වෙන්නේ නැහැ. අපි කෑම කනවා නේද? ලස්සන ලස්සන කතා බලනවා. අපිට ඇති වෙන්නේ නැහැ ලස්සන ඇඳුම් අඳිනවා. ඇඳි ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ආන්ගේ ආශාව නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේට තරහ යන්නේත් නැහැ. කොච්චර දේවල් කළාද බුදුරජාණන් වහන්සේ දේවදත්ත වගේ අයනේ. හැබැයි හැම වෙලෙම කොහොමද හිටියේ? බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් වැඩ හිටියා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මුලා වුණෙත් නැහැ. ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේට කියනවා මොකද්ද? අරහං කියලා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණයට අපි මෙහෙම වන්දනා කරමු කියන්න කවුරුත්. මගේ සම්බුදු සමිඳුන් හට තරහ සිතක් නෑ කිසිවිට ආශාවෙන් දුක් විඳීම මුලා බවක් නෑ කිසිවිට සැනසී ගිය සිතින් යුතුව කාලෙ ගෙවන්නේ හැම විට එනිසා ඒ ගුණ සිහිකොට අරහං කියති මුනිදුට. ඒ අපගේ බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණයට නමස්කාර වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය.